පසුපු දවසක් හැමෝටම අද බලමු අපි එක මෙෂර්මන්ට් එකක් යොදාගෙන ලේඩිස් ෂෝට් එකක් කොහමද නිර්මාණය කරගන්නේ කියලා. මම අද අරගෙන තියෙන 45 පළල ලේස් කොටන් කියන රෙදි වර්ගය රෙදිආර භාගයක් තමයි මම අරගෙන තියෙන්නේ. මම ඉනවට 26 කෙනෙක්ට තමයි මේ කලිසම අද නිර්මාණය කරන්නේ. ඉන වට කියන්නේ දැන් කලිසම අඳින තැන වට ප්‍රමාණය තමයි අපිට අවශ්‍ය වෙන මිනි. මේ 45 පළල රෙද්ද මේ විදිහට දෙකට නම ගන්න. නමගෙන නැවත දෙකට නම ගන්න. මෙතන රෙදි කොටස් 4ක් තියෙනවා. නැම්ම තියෙන්නේ මගේ පැත්තේ. එතන රෙදි කොටස් 4ක් තියෙනවා. දැන් කලිසමේ ඉන වාටිය සඳහා ඉහළ සිට අඟා දෙකක් අපි තියාගමු. දැන් ඉහළ කෙළවරේ සිට අඟා දෙකක් මේ විදිහට ලකුණු කරලා ඒ ප්‍රමාණය නමාගමු. මේ ටික ලකුණු කරගත්තී ලේසියෙන් ඊට මේ ඉලාස්ටික් එක දාන්න තමයි මේ අඟල් දෙක ප්‍රමාණය නමාගත්තේ. දැන් මම ගන්නේ ඉනවට 26. ඉතින් කලිසම අඳින තැන වට ප්‍රමාණය තමයි 26. 26 හතරට බෙදා ගන්නවා. ඕගොල්ලන් ඕගොල්ලන් ගේනවට ප්‍රමාණය වෙනවා. ඒක හතරට බෙදලා හතරට බෙදන්නේ මෙතන රෙදි කොටස් 4ක් තියෙන නිසා. හතරකට නමාගෙන තියෙන්නේ. ඒ නිසා හතරට බෙදා ගන්න. බෙදාගෙන තව අඟ දෙකක් ඒකට එකතු කරන්න මෙහොන් මාසි සහ රැලි සඳහා. දැන් මෙතන 26 හතරට බෙදුවම 6 අමාරයි. 6 අමාරට දෙකක් එකතු කරන්න 7 අමාරයි. එතනනම් 8 අමාරක් ලකුණු කරන්න. ඊ 8මාරම 15ට ලකුණු කරන්න. මේ ප්‍රමාණයට කියන කරු උස කියලා. කරුවේ උස. මෙතන ඉඳන් මේ ප්‍රමාණයට. මෙතන ඉඳන් ඒ හැටියට මේ විදිහට ඇදගන්න. මෙතන ඉඳන් මෙතනට ගන්න ප්‍රමාණය පොඩි කෙනෙක් ඉනං අඟල් 2ක් ලොකු කෙනෙක් ඉනං අඟල් 3ක් ගන්න. මෙතන ඉඳන් අපි මේ විදිහට වක්‍ර කරලා අඳගන්න. මේ යට වාටියේ කකුල පැත්ත මෙතනින් අපි මේ කෙළවරේ ඉනං අඟල් භාගයක් ලකුණු කරලා මේ විදිහට හැඩයක් පොඩි හැඩයක් මැදට. කලිසම උස ගැන මම කතා කරන්නේ නැහැ. ඕගොල්ලන්ට කැමති උස ප්‍රමාණයක් ගන්න පුළුවන්. බලමු කොහොමද කපා ගන්නේ කියලා. දැන් රෙදි කොටස් 7. මේ තමයි දෙක තියෙන්නේ. අපි මේ ඉහළින් ලකුණු කරපු ඉන වාටිය සඳහා අඟල් දෙක නමලා මහ ගන්න. ඒකට ඉලාස්ටික් එක දාන්න ඕනේ. මේ විදිහට මේ විදිහට කරුවත් මහ ගන්න අඟල් භාගයකට
මෙතත් මහ ගන්න. ඉතින් ඊනට ඉලාස්ටික් එක දානකොට ඉන වට ප්‍රමාණයට වඩා අඟල් 3ක් අඩුවෙන් ඉලාස්ටික් එක කපා ගන්න. මේ විදිහට මහ ගන්න.